ආයි වනවල සියලුම දෙනාට මම කෆි කොලෙජ් ඔෆ් මියුසික් මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ TM ජයරත් මහත්මයාගේ වලා තීරින්නේ හා කියන සින්දුවේ ඉන්ට්‍රොඩක්ෂන් එක කොහොමද ගිටාර් එකෙන් ප්ලේ කරන්නේ කියලා. අපි එක සෙට් පාට් එක බලන ඉමු. මේ මියුසික් එක ස්ටෙප් බයි ස්ටෙප් ඉගෙන ගනිමු කොහොමද යන්නේ කියලා. සින්දු යන කී එක ඒ මයිනර්, ඒ මයිනර් කෝඩ් එකේ ඉගෙන ඒ මයිනර් ස්කේල් එක යන්නේ. රයිට්. මේක පටන් ගන්නෙ 7 වෙනි ෆ්‍රෙට් එකේ. 1 2 3 4 5 6 7. 7th ෆ්‍රෙට් එකේ 4th ස්ට්‍රින්ග් එකට තියෙනවා 4th finger එක. මේක A නෝට් එක. ඊට පස්සේ 3rd string එකේ 4th fret එකට තියෙනවා 1st finger එක. මේක B. ඊට පස්සේ 3rd string එකේම 5th fret එකට තියෙනවා 2nd finger එක. ඒක C note එක. ඊට මේක ඉන්නේ A වලින් පටන් ගන්නවා. A I A A B C C එකට යටින් second string එකේ A finger එකෙම E note එක තියෙනවා. C E C E දෙකක් වදිනවා. C C E I C C ඊට පස්සේ B A එතකොට ඒක ඉන්නේ ඒ පාට් එකේ මේ විදිහට වෙනවා A B C E C E C B G note එකට එනවා. මෙතන තිබ්බේ A note එක 7th fret එකේ. ඊට පස්සේ A string එකේම 5th fret එකේ 2nd finger එක තියෙනවා. ඒක G. එතකොට එන්නේ මේක මුලින් ඉඳන් ගැවුවොත් මේමයි ඉන්නේ. ඊට පස්සේ පටන් ගන්න මේ G note එකෙමයි G A B අද 7th fret එකේ 3rd string එකට එනවා D note එක. B ආයෙත් ඒකම B G A B B B D B G A මුලින්ම බලුවොත් මෙහෙමයි ඉන්නේ. ඊළඟ කොටස පටන් ගන්න 8 වෙනි ෆ්‍රෙට් එකේ 1st string එකේ තියෙනවා 4th finger එක. ඒක C note එක. C C note එකට ගලින් B note එක 3rd finger එකෙන් B එකට ෆ්‍රෙට් දෙකක් කලින්, ඒ කියන්නේ 5th fret එකේ 1st string එකෙම A note එක. දහ තුන් වෙනි ෆ්‍රෙට් එකට තියෙනවා පළවෙනි ඇඟිල්ල C B A. ඒ කියන්නේ C B A
ඒ නෝට් එක අදිනවා 13 වෙනි ෆ්‍රෙට් එකට. ඇදලා ඒ ඇඟිල්ලෙන්ම 10 වෙනි ෆ්‍රෙට් එකට මේක D නෝට් එක 12 වෙනි ෆ්‍රෙට් එකේ E නෝට් එක 13 වෙනි ෆ්‍රෙට් එකේ ආයේ F නෝට් එක. ඊට පස්සේ 12 වෙනි ෆ්‍රෙට් එකට පළවෙනි ගම්බියේ තියෙනවා හතරවෙනි ඇඟිල්ල. ඒක E නෝට් එක E A string එකේම 10 වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා දෙවෙනි ඇඟිල්ල D නෝට් එක. A string එකේම 8 වෙනි ෆ්‍රෙට් එකේ තියෙනවා පළවෙනි ඇඟිල්ල E D C කියලා C එක E වලට අදිනවා. එතකොට ඒකෙන් මෙහෙමයි. ඊළඟට සෙන්නේ 6th fret එකේ 2nd string එකේ තියෙනවා දෙවෙනි ඇඟිල්ල. මේක F note එක. F. ඊට පස්සේ A string එකේම 8 වෙනි ෆ්‍රෙට් එකට තියෙනවා 4 වෙනි ඇඟිල්ල. ඒක G note එක. ඊට පස්සේ 1st string එකේ 5th fret එකට තියෙනවා A note එක. ඊළඟට F G A ආයෙත් ආපස්සට G F F ට කලින් note එක E. ඊට පස්සේ මෙතන තියෙනවා 7 වෙනි ෆ්‍රෙට් එකේ 2 වෙනි ස්ට්‍රින් එකේ 2 වෙනි ඇඟිල්ල දිනුව එක D. A ස්ට්‍රින් එකේම 5 වෙනි ෆ්‍රෙට් එකේ පළවෙනි ඇඟිල්ල දිනුව C. A නෝට් එක එකක් පස්සට දිනුව 4 වෙනි ෆ්‍රෙට් එකද. ඊට පස්සේ 4 වෙනි ඇඟිල්ල තියෙනවා මේක A. එතකොට මෙතින් නම් ගත්තොත් F G A G F E D C B A A minus scale උඩට ගහගෙන ඉන්නේ. අන්තිමට මේ note එකම C B A. මේක එන්නේ එහෙම තමයි. මේකේ introduction එක play කරන්න මම මේ part එක slow play කරනවා. ඔයාලට බලා ගන්න අල්ල ගන්න පහසු වෙන්නේ. ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලා හෙමින් මේක අල්ල ගන්න, එන්ජොයි කරන්න, මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, මොනවා හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනම් කමෙන්ට් එකක් විදියට දාන්න, ඉස්සරහට ඔයාලට ප්ලේ කරන්න ආස සින්දුවක් තියෙනම් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්න, මම ඒක ඉස්සරහට වීඩියෝ එකකින් දෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.